සත්කාරක ඉංගලන්ත ක්‍රිකට් කණ්ඩායම 2019 ලෝකුස්ලානේ පරාද කරන්න බැරි කණ්ඩායමක් කියලා තමයි විචාරකයෝ කිව්වේ. ඒ වගේම AIM කියපු තවත් කතාවක් තමයි ශ්‍රී ලංකාව මේ පාර ලෝකුස්ලානේ දුර්වලම කණ්ඩායම කියන එක. හැබැයි මේ කතා දෙකම එක දවසෙ බොරුවක් කරන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙන්නේ හෙඩින්ලිවල ඉංගලන්ත කණ්ඩායමට එරෙහිව තිබුණු තරගයේ විශිෂ්ට ජයක් ලබාගෙන. මේ ජයග්‍රහණය වඩාත්ම වැදගත් වෙන්නේ ශ්‍රී ලංකාව මේ ජයග්‍රහණය ලබන්නේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් නැතුව කණ්ඩායමේ හැම ක්‍රීඩකයාගේම හොඳ දායකත්වයක් ලබා දීමෙන්. තරකුල් නැති බැලු බැල්මට ප්‍රතිකරුවන්ට හිත කරයි කියලා හිතෙන තමතිල්ලේ මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරුවෝ ඉක්මනින් දැවී ගියත් තමන්ට ලැබුණු පළවෙනි ලෝකුස්ලානේ නිමේ පීඩනයක් නැතුව පහර දෙන්න අවිෂ්කත් ඕස්ට්‍රේලියාව එක්ක තරගයේ ලකුණු අතරට ආපු කුසල් මෙන්දිසුත් තමයි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉනිම ගොඩනගන වගකීම මුලින්ම ගන්නෙ. අවිෂ්ක ලකුණු 49ක් ගනිද්දී කුසල් ලකුණු 46ක් ගන්න සමත් වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ ඉහළ බලාපොරොත්තු විදිහට හඳුන්වන්න පුළුවන් ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ඉනිම ගොඩනගන වගකීම ඉහළින් මිටු කරමින් නොදෙවි ලබා ගන්න ලකුණු 83ක් එක්ක ශ්‍රී ලංකා ඉනිම පන්දු ආර 50 අවසානයේ කියවෙන්නේ කඩුලු 9කට ලකුණු 232ක් විදිහට. පන්දු එමීදී එංගලන්ත වේග පන්දු යවන අතරින් වේගයේ අතින් ඉහළම ඉන්න මාර්ක් වුඩ් ආචර් යුගලය කඩුලු 3 ගානේ බෙදා ගනිද්දී හැමදාම ශ්‍රී ලංකාවට හිස්රදයක් වෙන අඩිල් රෂීඩ් මේ වතාවේ කඩුලු 2ක් දවා ගන්න සමත් වෙනවා. ලකුණු 233ක ඉලක්කය බැලු බැල්මට මේ එංගලන්ත කණ්ඩායමට අභියෝගයක් නෙවෙයි වගේ පෙනුනට ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යමේ ප්‍රධාන තුරුම්බුව විදිහට ඉන්න ලසිත් මාලිංග පළවෙනි පන්දු ආරයේදීම ජොනි බ්‍රිටිෂ්ව දවා ගැනීමත් ඉක්මනින්ම වින්ස්ගේ කඩුල දවා ගැනීමත් එක්ක එංගලන්තයට සුපුරුදු ප්‍රහාරය හෙඩින්ලි තනතිල්ලේ දියත් කරන්න ලැබෙන්නේ නැහැ. ඇෆ්ගනිස්තානයේ ක්‍රිකට් අප්පිරිය වෙන්න පහර දුන්නු මෝගන් දුන්නු උඩ පන්දුව විශිෂ්ට ආකාරයෙන් ඉසුරු දාන් ලබා ගැනීමත් කවදත් ශ්‍රී ලංකාවට හරස් වෙන ජෝ රූට් රිවියු අවස්ථාව ලබාගෙන දවා ගැනීමත් එක්ක ශ්‍රී ලංකාවට ජයග්‍රහී බලාපොරොත්තුවක් මෝදුනත් පන්දු කීපකින් තරගයේ කණපිට ගහන්න පුළුවන් ජොස් බට්ලර් මාලිංගහමුවේ දැවියාම තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයේ නැඹුරු වෙන්න ලොකුම හේතුවක් වුණේ. කොහොමුණත් ශක්තිමත් එංගලන්ත පස්පෙළ දවා ගන්න ධනංජය දඟපන්දු යවන්න එක් විදිහට කරපු භූමිකාවත් අති සුපිරි එකක්. සියලු සටන් සගයන් ක්‍රීඩාගාරයට යද්දී බෙන් ස්ටොක් එක අන්තයක් රැකගෙන දීපු සටනට ඉහළ ගෞරවයක් දීපු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඔහු අනික් අන්තයේ ලබාගෙන ඉද්දී මාර්ක් වුඩ්ගේ කඩුල දවා ගන්නේ එංගලන්තයේ නියත ජයග්‍රහණය බලන්න හෙඩින් පිටියට ආපු දහස් ගණනක් ප්‍රේක්ෂකයන්ට ශ්‍රී ලංකා කණ්ඩායම කිසිම අවස්ථාවක අවතක්සේරු කරන්න බැරි කණ්ඩායමක් කියන දේ පෙන්වන ගමන්. ඇත්තටම ලෝකුස්ලාන ඉතිහාසය බලද්දී මේ ජයග්‍රහණය පුදුම වෙන්න ඕන ජයක් නෙවෙයි. මොකද 1999 එංගලන්තයේ තිබුණු ලෝකුස්ලාන තරගාවලියෙන් පස්සේ ලෝකුස්ලාන තරගාවලියකදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාද කරන්න එංගලන්තය අසමත් නිසා. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉවරයි කියලා හිතාගෙන ඉන්න ලෝකේ ක්‍රිකට් රසිකයන්ට වගේම ශ්‍රී ලංකාවේ සමහර ක්‍රීඩාලෝලීන්ටත් මේ ජයග්‍රහණය හොඳ පණිවිඩයක් කියලා තමයි අපිට හිතෙන්නේ. මේ වැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.